අපේ අපේ පක්ෂය හැටියට අපි තීන්දු කරේ අපේ පරමාධිදර්ශී නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාගේ නායකත්වයෙන් තමයි අපි එතුමාව වත් කරගන්න පුළුවන් නම් තමයි අපි හොඳේ. ඉතින් එතුමාට නීතියෙන් බාධා තියුණොත් එතුමා නම් කරයි කවුරු හරි හොඳේ. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒක රාජපක්ෂවරු ආවොත් තීන්දු කරොත් එතුමා එතම රාජපක්ෂත් තීන්දු කරලා තියෙන්නේ. රාජපක්ෂලා නොවන කෙනෙක් දැම්මොත් ඒත් අපි අපේ පක්ෂය එතුමා කියන එකට වැඩ කරන. ඒක ඉතින් මට බෑනේ මහින්ද ජනාධිපතිතුමාට තමයි ඒක තෝරන්න ඕන. අපේ පක්ෂයේ සමාජිකත්වය ඉතින් ලේසියෙන් ගන්න බෑ. ඒක ඒකත් දැන් අපිට ඉන්නවා මේ ගමේ අපි ගත්ත ඡන්ද සංඛ්‍යාවේ 130 ඉලක්කය පන්නලා තියෙන දැන් 150ට යන දක්වා යනවා. හැබැයි ඉතින් මේ සමාජිකත්වය පළවෙනි ගටේ බොහොම ලේසියෙන් දුන්නා. අපේ සමාජික පෝරමේ බැලුවත් අර ආරම්භක සමාජික කියලා එකක් තියෙනවා. දැන් දෙන්නේ නැහැ ඒක. දෙවනි පාර එනකොට දෙන්නෙක්වක්වත් රුපියල් 20යි දෙන්නෙක් නිර්දේශ කරන්න ඕන. එහෙම දෙන්නෙක් හොයාගන්න පුළුවන් නම් කවන්නේ. මගේ කාලේ ජොබ්තුමාට චෝදනා වුණා. ඔතුමාට චෝදනා වුණත් නෑ. මගේ නම කවදාකද දුන්නේ නැහැ. ඒකට අර මේ ওই නාම යෝජනා පත්‍රේ කැමැත්ත දෙන්න කැල්ලක් තියෙනවනේ. කැමතියි කියලා අපේක්ෂක අස්සම් කරන්න ඕන. ඉතින් එහෙම නැතුව බෑ දෙන්න. අපි බලන්න ඕනේ ජනතාව මොන වගේ එකක්ද හිතන්නේ කියලා. ඉතින් ඒක අන්තිමට අපි ඡන්දෙකටනේ යන්නේ. ඉතින් ඡන්දෙකට යනකොට ඒ දිනන්න පුළුවන් කෙනෙක් දාන්නත් ඕනේ. ඉතින් ඒක නෑ. ඒක අපි මේ තනිකරම අපි පක්ෂයේ උගක්කල් සාකච්ඡා කළා. පක්ෂයේ තීන්දුව ගන්න තියෙනවා. මහින්ද ජනාධිපතිතුමා තමයි සුදුසුයි. එතුමාට ඕනේ කෙනෙක් එතුමා එන්න බැරි හන්ද එතුමාට සුදුසෙක් නම් කරන්න කියලා. ඉතින් තව සහෝදර පක්ෂ තියෙනවා අපේ සන්ධානයේ. ඉතින් අපි ගිය පාරත් ඉල්ලුවේ එක්තරා විදිහක පොට්ටුවෙන් කියලා පළාත් පාලන ඉල්ලුවේ සන්ධානයේ. ඒක හිටියා පක්ෂ ගණනාවක් නිල වශයෙන් පක්ෂ 29ක් අපිත් එක්ක හිටියා. විශේෂයෙන්ම මහජන එක්සත් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ඒ වගේම ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඒ වගේම දේශ විමුක්ති පක්ෂය, ඔය ඔක්කොමත් එක්ක තමයි අපි ගිය පාරත් පළාත් සභා පාලන ආයතන වලටත් ඒවයි සභාපතිවරුත් ඉන්නවා, නගරාධිපතිවරු ඉන්නවා. නෑ මොකද මෙහෙමයි, මහින්ද ජනාධිපතිතුමා හැම තීන්දුවක්ම ගන්නේ හැම කෙනෙක්ගේම අහලා. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා ඒතුමා හරි තීන්දුව ගනී කියලා. ඊට පස්සේ ඒක එහෙම තීන්දුව ගත්තට ඒක නිල වශයෙන් ප්‍රකාශ කරන්න එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ජාතික සම්මේලනයට දාලා අපේ මේවා කළා. ඉතින් මම කියන්නේ හැම එකක්ම අපි ව්‍යවස්ථානුකූලව අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අපි කටයුතු කරන්න ඕන. හැබැයි ඒක මේ මූල බීජය ඇති වෙන්නේ එතුමාගේ.